පසුගීදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයක් සමග නැවතත් මාලිමාව ප්‍රමුඛ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ගැන කතාබහට ලක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ වෙනස් කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙරට නව්වන විදායක ජනාධිපතිවරයා ලෙස තේරිලාපත් වෙලා ඉන වකවානුවක අනුර කුමාර දිසානායක කියන අමුතුම ගණයේ ජනාධිපතිතුමා ඒ කියන්නේ සමාජවාදී මාක්ස්වාදී ජනාධිපතිතුමා ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් තවදුරටත් කතා කරන්නේ. දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක උපන්නේ 1968 වසරේ නොවැම්බර් මාස 24 වෙනිදා ගලේවෙල දේවකුව ප්‍රදේශයේදී. අනුර කුමාර දිසානායකගේ පවුල සහ තොරතුරු පවුලේ සමාජිකයන් සම්බන්ධ තොරතුරු අප්‍රසිද්ධ නමුත් වරක ඔහුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේදී ඔහුගේ බිරිඳ දැක ගැනීමට හැකි වුණු බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කළ තිබුණා. ඔහු තබුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද අතර උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලැබුවේ තබුත්තේගම මධ්‍යම විද්‍යාලයෙන්. උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු 1992 වසරේදී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළු වීමට වරන් ලැබුණු අතර 1995 වසරේදී තම උපාධිය ලබා ගන්නවා. 1965 මැයි 14 වෙනිදා ගාල්ල අක්මීමනදී රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයා වන්නේ අනුර කුමාර දිසානායක වෙනවා. ඔහු මේ වන විට ජාතික ජන බලවේගයේ නායකයා ලෙසද කටයුතු කරනවා. 1987 වසරේදී ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන්කල කාලවකවානුවේදී ශිෂ්‍යයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු වලටද සම්බන්ධ වුණා. 1997 වසරේදී ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙස පත්වුණු අතර එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තීරීපත් වූ ඔහු ඉන් වසරක් ගත වීමෙන් පසු එනම් 1998 වසරේදී එහි දේශපාලන මණ්ඩලයට පත්වෙනවා. එම වසරේදීම ඔහු මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති ධුරයේ සඳහාද තරඟ කරනවා. අනුර කුමාර දිසානායක ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේ 2000 වසරේදී. ඔහු 2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇතිකර පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය ලබා දුන්නා. 2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණ සහ තවත් පාර්ශව කීපයක් එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවාගත් අතර එම වසරේ පැවති මහා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබන ගණන ලබා ගනිමින් ඔහු පාර්ලිමේන්තුවට නැවතත් තේරීපත් වෙනවා. එම ආණ්ඩුවේ ඔහු කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා. 2008 වසරේදී ඔහු ජාතික ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස තේරීපත් වෙනවා. අනතුරුව 2010 වසරේ පැවති මහා මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් නැවතත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් වෙනවා. ඔහු 2015 අගෝස්තු මැතිවරණයෙන්ද කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නැවතත් තේරීපත් වුණ අතර එම වසරේම සැප්තැම්බර් 3 වෙනිදා සිට 2018 සැප්තැම්බර් 17 වෙනිදා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද ඔහු කටයුතු කරනවා. ඔහු වසර 24ක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු දේශපාලනඥයෙක් වෙනවා. බදු පරිපාලනයේ කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නීති ප්‍රසංස්කරණය කරන බව අනුර කුමාර දිසානායක අත් ආර්ථික ප්‍රතිපත්ති යටතේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා තියෙනවා. ඊට අමතරව පුද්ගලයන් සඳහා වන වාර්ෂික බදු නිදහස් කිරීම රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 24 දක්වා සීමාවකින් ඉහළ දමන බවට ඔහු ප්‍රතිඥා දීලා තියෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූර්ය අරමුදල සමග නැවත සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරා. ප්‍රකාශනයේ නිදහසට බාධා වන වගන්ති ඉවත් කර 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනය කිරීම ඔහුගේ ප්‍රතිඥා අතර තියෙනවා. තවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත් කිරීමටද ඔහු ප්‍රතිඥා දීලා තියෙනවා. 2019 වසරේදී මෙරට සිදුණු පාස්කු බෝම්බ ප්‍රහාණය සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ දේශපාලඥයින් සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා. ඔහු මෙන්න මේ විදිහට සඳහන් කරනවා.
ජාතිවාදය උසිගැන්වෙන ජාතිවාදයට උඩගෙඩි දෙන අනේකා නොසලකා හරින අනේකාගේ අනන්‍යතාවයට ගරු නොකරන අනේකාගේ අනන්‍යතාවයන් හුදකලා කරන කවර හෝ ක්‍රියාමාර්ගයකට කවර හෝ ප්‍රකාශයකට ජාතික ජන බලවේගයේ පාලනයක් තුල ඉඩ නැතයිද ඔහු එහිදී විශේෂයෙන් අවධාරණය කළා. ඔහු පෙන්වා දුන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක් නැලිගොඩ පැහැර ගැනීම, මාධ්‍යවේදීන් වන කීත් නියෝර් සහ පොත්තල චාන්තර පහර දීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම ආදී පහර දීම සහ ඝාතන ජාතික ජන බලවේගයේ ආණ්ඩු කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොදෙන බවයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, වීඩියෝ එක සම්බන්ධයෙන් මේ කරුණු සම්බන්ධයෙන් ඔන්න ඔයගොල්ලන්ටත් ගොඩක් දේවල් කියන්නට ඇති. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට මාලිමාවට එහෙම නැත්නම් JVP ප්‍රමුඛ මාලිමාව කණ්ඩායමට විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක වුණිවෙන් ඡන්දය පාවිච්චි කරපු නොකර ඔයගොල්ලන් හැම දෙනාටම වගේ අනුර කුමාර දිසානායක නව ජනාධිපතිතුමා ගැන ගොඩක් දේවල් කියන්නට ඇති. විශේෂයෙන්ම පහුගිය දවස පැවැත්වෙච්ච LPTA ප්‍රාදේශීය සභා මැතිවරණය සමග ප්‍රාදේශීය සභා පළාත් පාලන මැතිවරණය සමග මාලිමාවේ කඩාවැටීමක් සිද්ධ වුණා කියලා ඔයගොල්ලන්ටත් දැනුණාද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ විශ්වාස කරනවාද නැවතත් මාලිමාව රජය කඩා දාන්නට, එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ බලය බිඳින්නට නැවත කිසිම දවසක හැකි වෙන්නේ නැහැ කියලාත් ඔයගොල්ලෝ විශ්වාස කරනවාද? ඉතින් සබුද්ධික ජනතාව විදියට ඔයගොල්ලන්ට ඒ හිතන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට සමාජගත කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ගෞරවයෙන් මතක් කරනවා. මතක් කරනවා සත්‍යකවශක TV අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. එහෙනම් ගිහින් එන්න. ස්තුතියි.